ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වෙනි සම්මාසරය ඉතාම සාර්ථකව නිම කරගන්න පුළුවන්කම ලැබුණා. මම හිතන්නේ මෙතෙක් පැවැත්වුණු ඉතාමත් ඉහළ සම්මාසරයක් විදිහට අපිට ඒක හඳුන්වන්න පුළුවන්. ඒ සඳහා අනිත්කුත් පක්ෂ නියෝජනය කරමින් ප්‍රධාන ග්‍රාමාත්‍යතුමා මහජනෙක් සත් පෙරමුණේ නායකයා විදිහට සම්බන්ධ වුණා වගේම තවත් පක්ෂ නායකින් ගණනාවක් පක්ෂ නියෝජනය කරමින් මන්ත්‍රීවරු ප්‍රමාණය විශාල ප්‍රමාණයක් සම්බන්ධ වුණා. ඒ වගේම තානාපති කාර්යාල නියෝජනය කරමින් ඉන්දියාවේ තානාපතිතුමත් ඒ වගේම චීනයේ නියෝජ්‍ය තානාපතිතුමත් ඒකම කියුබානු තානාපතිතුමා ඇතුළු තානාපති නිලධාරීන් සම්බන්ධ වුණා. මම දැන් අපේ සම්මස්තරයකට මේවන් සහභාගීත්වයක් තිබුණු පළවෙනි අවස්ථාව වෙන්න ඕන මේ මෑත කාලේ. ඒ නිසා ඉතාමත් සාර්ථක සමුළුවක් පැවැත්වුණා වගේම ඔබ දකින්න ඇති ඉතාමත් ඉහළ ජන සහභාගීත්වයක් මුළු ශාලාව පිරල එළියෙත් විශාල පිරිසක් ඉන්න තත්ත්වයකට ඉහළ ජන සහභාගීත්වයක් සහිත සම්වස්සර උත්සවයක් තියන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම අපි එයින් නතර වෙන්නේ නැතුව දැන් ගම්මට්ටමට ගිහිල්ලා අපේ බලමණ්ඩල නැවත සක්‍රිය කරලා ශාඛා සංවිධාන ශක්තිය කරලා මේ පක්ෂයට විශාල පිරිසක් ගොඩනගා ගැනීමේ හැකියාව තියෙනවා. මොද ඔය ඉන්න පාක්ෂිකයොත් ඉන්න මන්ත්‍රීවරුත් බොහෝ දෙනෙක් අපේ පක්ෂයේ දේශපාලනය ආරම්භ කරපු කට්ටිය. ඒගොල්ලන්ට එන්න කිසිම පහසුවක් නැති තැන තමයි මහගෙදර. මහගෙදරට එන්න පුළුවන්කම තියෙන නිසා අපි බලාපොරොත්තු වෙනවා ඒ සියලු අංශ ඒකාබද්ධ කරගෙන පක්ෂය ඉස්සරහට ගෙන. නෑ සම්මස්සරයකදී නිලතල වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. නිලතල වෙනස් වීමක් සිද්ධ වෙනවා නම් ඒවා මධ්‍යම කාර සභාවට ගිහිල්ලා සමස්ත ලංකා කාරක සභාවට ගිහිල්ලා විධායක සභාවට ගිහිල්ලා ඒ විදිහට තමයි නිලතල වෙනස් වීමක් සිද්ධ වෙන්නේ. මේක සම්වස්සර උත්සවයක් විදිහට තමයි පැවැත්වෙන්නේ. නැහැ අපේඅපේ අපේ කිසිම නැහැනේ. අපිට අපි ශ්‍රී ලංකා කාර්ය විදිහට අපි පැහැදිලිව කියලා දිනවා. අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ. අපිට තියෙන්නේ මේ පක්ෂය පිළිබඳව වමනාවක් මිසක් වෙන එකක් නෙමෙයි. මේ පක්ෂය ගිහිල්ලා කොහාටවත් තවත් හේතු කරන්න අපේ කිසිම වමනාවක් නැහැ. මොකද අපිට සමහර අය කිව්වනේ අපි රජයේ තනතුරු ගන්න කොටත් කිව්වා අවසාන ගිහිල්ලා නවතින්නේ UNPK කිව්වා. තවත් කට්ටිය කිව්වා අපි ගිහිල්ලා නවතින්නේ පොහොට්ටුවේ කියලා. නමුත් අපි පැහැදිලිව පෙන්නලා දෙනවා අපි දේශපාලනය ආරම්භ කරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ කණ්ඩායමම. ඒ වගේම කිසිම වෙලාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්හැරලා ගියේ නැති කණ්ඩායමක් අපි හිටියේ. අපේ දේශපාලනේ අවසාන වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කියලා අපි පැහැදිලිව කියලා දිනවා. ඉතින් අපි මේ කණ්ඩායම් විදියට දැන් නැවත පක්ෂ සභාපතිතුමා අපිව එකතු කරගෙන ඒ ගමන යන්න සූදානම් වෙලා තියෙන නිසා තමයි අපි හොඳ ශ්‍රී ලංකා කාර්යය. දැන් ඔබතුමාට මේ ඉස්සලා තනතුරක් තිබුණා මේ සන්ධානයේ මහලේකම්. ඒ තනතුර ඉදිරියට කොහොමද බලගැන්වෙනවද? එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මම තමයි ලේකම්වරයා විදියට කටයුතු කරේ. ඒක වෙන කෙනෙක් ඒ සඳහා පත් කරා ලේකම් විදියට. ඒක දැන් අධිකරණ ක්‍රියාවලියකින් නතර වෙලා තියෙනවා. මැතිවරණ කොමිසම දන්නලා තියෙනවා ඒ පත් කිරීම පිළිගන්නේ නැහැ කියලා. ඒ නිසා අපි ඉදිරියේදී ඊටමත් නොදුරදී මේ නඩු කටයුත්ත අවසන් වුණා. මම තමයි නැවතත් ලේකම් විදියට කටයුතු කරන්නේ. ඒ නඩුවේ පැහැදිලිව අපි විශ්වාස කරනවා නඩුවෙන් ඒ තීන්දුව ලැබේ කියලා. කෙසේ වෙතත් දැන් අලුත්පත් කිරීම පිළි අරගෙන නැහැ. ලිඛිතවම මැතිවරණ කොමසාරිස්වරයාත් දන්නලා තියෙනවා ඔහුව පිළිගන්නේ නැහැ කියලා. ඒ නිසා බොරුවට බෝඩ් ගහගෙන කවුරුත් හිරියර වැඩක් වෙන්නේ නැහැ. මාධ්‍ය සාකච්ඡා තිබුවත් වැඩක් වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමයි මේ තනතුරට උරුමකම් කියන්නේ. දැන් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම ඉන්නා වගේම ඉදිරියේදී නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලේකම්වරයෙක් අධිකරණ ක්‍රියාවලියකින් පසුව පත් වෙනවා. එතකොට මට කටයුත්ත කරන්න පුළුවන්. මහලේකම් ධූරය වෙනස් වෙනවා කියලා බොහොම කතාවක් ගියා. නමුත් මහලේකම් ධූරය වෙනස් වුණේ නේ. නේද මන් දන්නේ නැහැ ඒවා පිළිබඳව. මොකද මේ සම්වස්සර උත්සවයකදී එහෙම දෙයක් කරන්න පුළුවන් තැනක් නෙමෙයිනේ. තනතුරු වෙනස් වෙනවා නම් ඒවා ඕනම වෙනස් වෙලාවක වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. මම කිව්ව පෙර සඳහන් කර අවස්ථාවන්වල තමයි තනතුරු වෙනස් වීම සිද්ධ වෙනවා නම්. ඒ වගේම මේ V මිලදී ගැනීම සම්බන්ධයෙන් රජයට වැඩපිළිවෙලක් නැහැ කියන චෝදනාවක් නැගෙනවා ගොවි සංගම් වලින්. ඒ වගේම V මිලදී ගන්න මෙවර මුදල් නැහැ කියලා ප්‍රශ්නයක් තියෙන ඇත්තද ඒක? නෑ V මිලදී ගන්න දැන් අපිට මුදල් තියෙනවා. නමුත් වෙන්නේ අපිට V එන්නේ නැහැ. ඕනම තැනක තියෙනවා නම් මම මාධ්‍ය වලින් ඉල්ලා සිටිනවා කරුණාකරලා මේ එක එක කට්ටියගේ දේශපාලන මත ඉදිරිපත් කරන ඒවා දානකොට අපිනුත් උත්තරයක් ගන්නවා නම් හොඳයි. ඕනම තැනක ඕනම ගබඩාවක් අපි විවෘත කරලා දෙන්නම් හෙට උනත් ඒ ගේන වී ඔක්කොම අපි ගන්න සූදානම්.
අපි ළඟ සල්ලිත් තියෙනවා අපිට ගැනීමේ හැකියාවක් තියෙනවා ඒ නිසා කරුණාකරලා මම මේ මාධ්‍ය වලින් ඉල්ලා සිටිනවා සමහර අය දේශපාලන උමනාවන් මත ප්‍රවෘත්ති සාකච්ඡා තියලා ඒ අය කියනවා වී ගන්නෙ නැහැ කියලා. ඒ දේශපාලන සංවිධාන වල ඉන්න ගොවි කට්ටිය තමයි එහෙම කියන්නේ. ඕනම තැනක තමුන්නාසලා මගෙන් අහන්න නැත්නම් කවුරු හරි ඉල්ලීමක් කරන්න හෙට එතනම ගබඩාවක් තියලා ළඟම තියෙන ගබඩාවේ අරලා ගේන ලොරි 10ද 100ද 500ද ඔක්කොම ගන්න අපි සූදානම්. ඉතින් අපිට මිලක් තියෙනවා. මේ මිලට දෙන්නේ නැති එක පිළිබඳව ගැටලුවක් තියෙන්න පුළුවන්. නමුත් අපිට රජයේ නියම කරලා තියෙන මිලට අපි ගන්න සූදානමින් ඉන්න මුදලුත් අපි ළඟ තියෙනවා. වාම දෙන්න පුළුවන්කම තියෙනවා. මෙතන ඒ වගේ දැන් තේ වලට සම්බන්ධ මේ පොහොර නැති ප්‍රශ්නයක් මතුණා. ඊයේදී අපි එක මාස සාකච්ඡාවක් කියලා මේ විශේෂ පොහොර වර්ගයක් ගැන කියනලා ඒ පොහොර නෙමෙයි තියෙන්නේ මඩයි වැලී තියෙන කියලා කාරණාව මතු කරලා ගොවියෝ. අන්තික ඒවෙන් මේ දළු නෙමෙයි ඉන්නේ ඇට එන්නේ කියලා කාරණාවක් කිව්වා. මේ සම්බන්ධයෙන් මුතුමා දැනුවත්ද මොකද්ද මේ මම ඇත්තට මේ පිළිබඳව දැනුවත් වෙලා නැහැ. ඒ කියන්නේ මං හිතන්නේ කාබනික පොහොර සම්බන්ධව වෙන්නේ නැති එහෙම නැත්නම් සමාගමකින් දීපු දෙයක් වෙන්න පුළුවන්. මොකද ඊ අපේ සම්වසර උත්සවයේ තමයි අපි තනි කරේ වෙනුවෙන් වැඩ කරේ. එහෙම චෝදනාවක් තියෙන තැනක් තියෙනවා නම් සම්පූර්ණ පරීක්ෂණයක් කළා අපි ඒ අයට ඉරිහිව කඩුතු කරනවා. අනිවාර්යයෙන්ම එහෙම වැරද්දක් වෙලා තියෙනවා නම් ඒ අයට නීත්‍යානුකූලව කඩුතු කිරීමේ හැකියාව අමාත්‍යාංශයට තියෙනවා. එහෙම වැරද්දක් කළා තියෙනවා අපි අවශ්‍ය පියවර ගන්න. අනිතොන් දැන් තේරතුමියන්ට මේ පොර මේ ලක්පොර සමාගමෙන් තේ පොහොර ආදන ක්‍රම වේදයක් තියෙනවද? ඔව්. ලක්පොර සමාගමත් කමර්ෂල් පොහොර සමාගමත් දැනට තේ, පොල්, ඒ වගේම රබර්, එළවලු, අල, පළතුරු මේ සියල්ලටම අවශ්‍ය පොහොර නිෂ්පාදනය කළ ඉතාමත් ඉහළ ප්‍රමිතියකින් ලබා දෙනවා. ඒ වගේම අනිත් සමාගම් වලට වඩා අඩු මුදලකට ලබා දෙන්න කියලා අපි උපදෙස් ලබා දීලා තියෙනවා. ඉතාමත් සුළු ලාභයක් සහිතව. ඒ කියන්නේ වියදමටම වගේ තමයි ඒ කටයුත්ත කරන්නේ. ඒ ගොවින්ටත් ඒ සහනය ලබා දීමේ අපේක්ෂාව. ඉතින් ගොවින්ට මේ තේපොර තියෙනවා කියන කියන්න පුළුවන් මුතුමාට. ඔව් තේපොර තියෙනවා. දැන්ටමත් ඒගොල්ලා නිෂ්පාදනය කරගෙන යනවා. මේ වෙන විටත් මට දැනුම් දුන්නා එම නිෂ්පාදන වලට මිලියන 600ක විතර ඇනුම් දැන්ටමත් ලැබිලා තියෙන බව. ඒ නිසා අපිට පොර දීමේ හැකියාව තියෙනවා. අපි අනිවාර්යයෙන්ම වෙළඳ පොලේ අනිත් සමාගම් වලට වඩා අඩු මිලකට දෙන්න කියන උපදෙස් තමයි මම දීලා තියෙන්නේ. ඒ වගේම අමතකම දැන් මේ වෙන විට මේ පිටතර සහ කුකුල් මස් සම්බන්ධයෙන් ගත්තාම මේ බඩිරඟු වගා කරන්න ඕන අවසර ඉල්ලලා තිබුණා මේ සංගම් වල පිරිස්. එතකොට මේ බඩිරඟු වගා කිරීම සහ ඉදිරියේදී මේ පිටතර මිල අඩුවීම කුකුල් මස් මිල අඩුවීම අතර වෙනසක් වෙයිද? අපි කළ යුතු වෙන්නේ අපේ රටේට අවශ්‍ය බඩිරඟු අප කරලා දුල වගා කර ගැනීම. ඒ සඳහා ඉඩම් නිදහස් කරන්න කියලා ඒ අදාළ අංශවලට දැන්ටමත් අපි ඉල්ලීම් කළා තියෙනවා. ඒ වගේම මේ ව්‍යාපාරවල දින අයත් ඉඩම් ඉල්ලලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒවට දැන් පරිසර වාර්තා එහෙම ලබා ගන්න තියෙන ඉඩම් දීමකුත් මා දන්නා පරිදි මහවැලි අධිකාරියෙන් සිදු කළා තියෙනවා පසුගිය කාලේ. ඉතින් ඒ ලැබුණු විගසේ ඇයට ඒ අවස්ථාව ලබා දෙන්න කටයුතු කරන පරිසර වාර්තා ලැබුණු විගස ඒකට උත්තර ප්‍රවේශ වෙයි. එතකන් තමයි අපි මේ බඩිරඟු ආනයනය කරන්න අවසර ලබා දීලා තියෙන්නේ. ඒ වගේම මේ පිළිබඳවත් විවිධ අදහස් ඉදිරිපත් වෙන නිසා මම කියන්න කැමතියි දැන් රුපියල් 75ේ බද්ද තමයි රුපියල් 25ට අඩු කරලා තියෙන්නේ. හැබැයි රුපියල් 75ේ බද්ද දැම්මට කවදාවත් රුපියල් 75ට බඩිරඟු මේ රටට ගෙනල්ලා නැහැ. දැන් ගිය අවුරුද්දේ ගෙනාවේ රුපියල් 10ේ බද්දට. සමහර වෙලාවට බදු නැතුවත් ගෙනල්ලා තියෙනවා. ඒක අමුද්‍රව්‍යයක් විදිහට ගේන්නේ. ඒසා මේ මම දැක්ක සමහරු ගණන් හදනවා 75 ඉඳලා 25ට අඩු වුණාම කියලා. හැබැයි 75 කියන බද්දට ගෙනල්ලා නැහැ. දැන් බිත්තරවල උදාහරණයක් විදිහට ගත්තොත් බිත්තර රටින් ගේනකොට රුපියල් 30කට වැඩි බද්දක් තිබුණේ. දැන් ඒක රුපියලට අඩු කරලා තියෙනවා. ඒ වගේම බිත්තර සාන්ද්‍රණය ගේනකොට රුපියල් 1200ක විතර බද්දක් තිබුණේ. ඒක රුපියල් 100ට වගේ අඩු කරලා තියෙනවා. එහෙම තමයි ඒ වගේ එනකොට ඉතින් අපි බලන්නේ බිත්තර ගේන්නවත් මස් රටින් ගේන්නවත් නෙමෙයි. මේ රටේ ඉන්න මේ ගොවි පොළවල් වල ආයම එකතු කරගෙන ඒ අයට තියෙන ප්‍රශ්න විසඳලා මේ රට තුලම මේ ඩොලර් ඉතුරු කරගෙන අඩු මිලකට බිත්තර සහ මස් හැපීම තමයි අපේ අමාත්‍යාංශයේ අරමුණ වෙලා තියෙන්නේ. ඒ සඳහා දැන්ටමත් ඒ අය එකඟ වෙලා තියෙන 1250ට අඩුවෙන් විකුණන්න. මම හිතනවා මේ ඩොලර් එක මේ තත්ත්වේ තිබුණොත් මේ බඩිරඟු තවම ගෙනල්ලා නැහැ. බඩිරඟු ගෙනාවොත් තවත් අඩු කරගන්න ඒ අය සාකච්ඡාවේදී එකඟුණා. අනිවාර්යයෙන්ම තම අඩු කළ යුතු වෙනවා. ඒ වගේ මේ අය ගිල්ලිමත් තියෙනවා බද්ද අඩු කරලා දෙන්න කියලා. බද්ද අඩු කරොත් රුපියල් 1000කට අඩු වෙන දෙනවා කියන ප්‍රතිඥාව මෙතනදී ඒ අය දුන්නා. ඉතින් මේ පිළිබඳවත් අපි ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් රටින් ගේන්න ඕන නැහැ මේ බදු. මොකද රටින් ගෙනාවත් බදු නැතුවනේ ගේන්නේ. මේ පිටර ගෙනාවාගේ. එතකොට මේ රටේම මේ බද්ද ඒ අයට නිදාස් කරලා දෙන්න පුළුවන් නම් ඒ අය 1000ට අඩුවෙන්
මස් දෙන්න එකගම වුණා. ඉතින් යෝජනාව මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන ඉදිරියේ දේවල්. ඉතින්ලා මේ බිත්තර 35ට දෙනකොට දෙන්න පටන් ගන්නකොට 60ට 70ට තිබ්බ බිත්තරි දැන් 44ට අඩු වෙලා තියෙනවා. ඒතර මෙතන මේ අධික ලාභ ලබනවා කියලා සමහරව චෝදනා කරනවා බිත්තර වලින්. මේ බිත්තර වල මිල සාමාන්‍ය තත්ත්වයට පත් කළා මේ ගෙන්වීම රටින් ගෙන්වීම නවත්තන්නේ කවද වගේ? නැහැ අපි මෙහෙමයි රටින් ගෙන්නන්න අවශ්‍ය වෙලාවට ගෙන්නන්න ඉඩ දෙනවා. මොකද පෞගේ කාලේ හිඟියක් තිබුණානේ. ඒ හිඟිය දැන් ක්‍රමානුකූලව නැති වෙමින් යනවා. මේ වෙනකොට මම දැන් කුකුළු ලක්ෂ 7ක් හෝ 9ක් මේ පහුගිය ටිකේ විතරක් දාලා තියෙනවා. අර මිල වැඩිවීමේදී යම් වාසියක් ගන්නවා වගේ මේ එතකොට අලුත් කට්ටිය මේ ව්‍යාපාර වලට එනවා. කුකුල් කර්මාන්තයෙන් අයින් වුණානේ ගොඩක් අය. කොරෝනා වෙලාවේ ගොවි පොළවල් සෑහෙන වැහුණා. ඒ වගේ විකුණ ගන්න බැරි වුණා බිත්තර. මස් වලට සතුන් ටික විකුණලා වහලා තිබුණා. දැන් ඒ සියල්ල නැවත සකස් කරලා තියෙනවා. ඒ අය මට ඉදිරිපත් කර කරුණු අනුව දෙසැම්බර් වෙන්න කොට සෑහෙන මට්ටමකට මේ බිත්තර මිල අඩු කරන්න ඒ අයටම පුළුවන් කියලා ඒ අය දැන්ට කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. ඔලන්ට අවසරසේ දැන් මේ හාල් මිල යම්සේ වැඩිවීම සිද්ධ වෙද මේ ඉන්ධන වැඩිවීම සම්බන්ධයෙන්? ඔව් හාල් මිලේ වැඩිවීමක් සිද්ධ වෙනවා. ඒක අපිට පේනවා. ඒ වගේම වී මිලේ වැඩිවීමක් පේනවා. ඉතින් මේකට අපිට පාලනය කරන යාන්ත්‍රණයක් දැනට නැහැ. මොකද රජයේ සතුව වී සංචිතයක් නැහැ. එම සංචිතයක් තිබුණා නම් අපිට ඒව සහල් කරලා අඩු මිලට දෙන්න තිබුණා. දැන් ඒ පිළිබඳව සාකච්ඡා කරගෙන යනවා කැබිනට් මණ්ඩලය කොහොමද මේකට උත්තර අපි මුහුණ දෙන්නේ කියලා. නැත්නම් මේ මහා පරිමාණ මෝල් හිමියන් සහ අනිත් මෝල් හිමියන්ගේ මේ මිල වැඩි කිරීමේ ප්‍රතිවිපාකයේ ජනතාවට විඳින්න සිද්ධ වෙනවා. ඒ වැළැක්වීම සඳහා යම් පියවරක් ගන්න අපි සාකච්ඡා මට්ටමේ තියෙනවා. ඒ කියන්නේ වී මිල අඩු කරගන්න මේ වී අලවි මණ්ඩලයේ හරහා ක්‍රමයක් හදාගන්න බැරි වේද මේ වරවත්? ඔව් දැන් ඒක දැන් හාල් මිල අඩු කරන්න තිබුණු යාන්ත්‍රණය තමයි වී අලේ මණ්ඩලය. නමුත් වී අලේ මණ්ඩලයට එහෙම සංචිතයක් නැහැ. එහෙස අපේ සත්ව සංචිතයක් තිබුණා නම් අපිට ඒක පාලනය කරගන්න පුළුවන්. දැන් ගියවතායි මතක ඇති රුපියා 500ට විතර යනවායි කියලා කිව්වනේ. ඉතින් හාල් රටින් ගෙන්නන්නත් අවසර දුන්නට කාලයක් යනකොට අපි කරේ මොකද්ද? මණ්ඩලයේ තිබුණු සියලු තොග නිදාස් කරවහාම මිල අඩු වෙන්න පටන් ගත්තා. ඉතින් ඒ වගේ තත්ත්වයක් අපි ඇති කරගන්න ඕනේ. දැන් අපි මේ පිළිබඳව මුදල් අමාත්‍යාංශයට දැනුම් දීලා තියෙනවා යම් වැඩපිළිවෙලක් හදන්න කියලා.